ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂංකයා විශ්වාසනීය දැක්ම. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ ව්‍යාපාදින්චි වෙලා විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ දරුවන්ට අධ්‍යාපන ලැබීම සඳහා මෙම ශිෂ්‍යත්වය පිරිනැමෙනවා. මෙතනින් මුලින්ම මේ ශිෂ්‍යත්වයට 157ක් විතර සොයා ගන්න පුළුවන් වුණා. අපි මහන්සි ගත්තා වැඩි කරන්න. අපේ ගාව 500ක් විතර දෙන්න පුළුවන්කම තිබුණා අපිට, ඊටත් වැඩිය. නමුත් අපිට සොයා ගන්න පුළුවන් වුණේ ඒ වෙලාවේ ඒ ප්‍රමාණය පමණයි, 150 ගානක්. ඉතින් ඒ අනුව තමයි එතනින් ආරම්භ වෙච්ච දේ තමයි අද මේ දක්වා දියුණු වෙලා තියෙන්නේ. 90 සිටිය 16 දක්වා සිසු දරියන් මේ දැන 41,343 තරම් විශාල සංඛ්‍යාවකට ශිෂ්‍යත්ව පිරිනැමීමට මේ කාර්යාංශයට පුළුවන්කම ලැබිලා තියෙනවා. මිලියන 810ක මුදලක් වැය කරලා තියෙනවා. එමගින් පහේ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සමත් වන දරුවන්ට රුපියල් 20,000ක ශිෂ්‍යත්වයක් මං හිතන්නේ පිරිනමනවා. සාමාන්‍ය පෙළ සමත් වන අයට රුපියල් 25,000ක ශිෂ්‍යත්වයක් පිරිනමනවා. උසස් පෙළ සමත් වෙලා උසස් අධ්‍යාපනය අදාළ අයටත් ශිෂ්‍යත්වයක් පිරිනමගෙන යනවා. විගමනික ශ්‍රමිකයන්ගේ ලියාපදිංචිය සඳහා අය කරන මුදලෙන් කාර්යාංශයට ලැබෙන මුදල් තමයි මෙම ශිෂ්‍යත්වයට ලබා දීම සඳහා වැය කරන්නේ. මට මතකයි එක යුද්ධයක් තිබුණා, ලියාපදිංචි කරන්නේ නැතුව තමයි හුඟක් දෙනෙක් යැව්වේ. ඒ අය ලියාපදිංචි කරෙත් නැහැ, යන තැන කවුද කියලා දන්නේ නැති තත්ත්වයක් තිබුණු යුගයක් තිබුණා. ඒ අපි වෙන ක්‍රමානුකූලව වෙනස් කළා. ඒ මුදල් අය කරගෙන ඒ වයින් තමයි මේ ශිෂ්‍යත්ව ප්‍රදානය වලට වියදම් කරේ. 19 වර්ෂයේදී මේ ශිෂ්‍යත්ව 3489කට ලබා දෙන්න මිලියන 87කට වඩා වැඩි මුදලක් වෙන් කරලා තියෙනවා. මෙවර බස් නැහිර පළාතට 734 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමිලා තියෙනවා. ඒකට මිලියන 18.5ක් පමණ වෙන් වෙලා තියෙනවා. යනු කොළඹට 229 දෙනෙක් ඉන්නවා, කළුතරින් 210ක් ඉන්නවා, ගම්පාට 295ක් දීලා තියෙනවා. ඉතින් මේ ශිෂ්‍යත්ව තෝරගත්ත ශිෂ්‍යත්වය මම හිතනවා අපි ඒ දරුවන්ටගේ හැකියාව අනුව අපි ලොකු සන්තෝෂයක් ලබනවා. මේ ශිෂ්‍යත්වයෙන් යම් ප්‍රයෝජනයක් අරගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු කරලා මේ රටේ වැඩදායි පුරවැසියෙක් වෙන්න කටයුතු කරන්න. ඉතින් ඒක නිසා අද විදේශගතව සිද්ධ පිරිස මිලියන 1.6ක් පමණ වෙනවා. ඉතින් මේ පිරිසගේ දරුවන් බලා ගැනීමේ වගකීමක් අපිට තියෙන්නේ. මොකද වැඩියෙන්ම විදේශ මුදල් අපිට ලැබෙන්නේ විදේශගතව සේවය කරන පිරිසකින්. ඒක අපි අගය කළ යුතුයි. රජයක වගකීමක් තියෙනවා ඒ අයගේ දරුවන් මේ තියලා මේ රට වෙනුවෙන් ගිහිල්ල පිටරට ඈත රටින් ඈත තමන්ගේ සේවය ඉටු කරලා ඒ කරන සේවය රට දෙවන මුදල මං හිතනවා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට විශාල රුකුලක් වෙලා තියෙනවා. එහෙමනම් අපේ රජයක් වශයෙන් අපිට යුතුකමක් තියෙනවා ඒ අයගේ දරුවෝ බලා ගන්න. අද අපි ඒ වගේම අපි දන්නවා අද පාසල්වලට ඇති වෙලා තියෙන මේ අලුත් තත්ත්වයන් වලින් දෙමව්පියෝ සහෝදරවරු විශේෂයෙන්ම තමන්ගේ දරුවන් නංගිලා මල්ලිලාව බලාගන්න පියවර ගන්න ඕන. මොකද එතරම් දුරටම මත්ද්‍රව්‍ය රට තුළ බෙදා විහිදිමින් තියෙනවා.
මෙවා නතර කිරීමේ වැඩපිළිවෙලකට අපි ඉහිලතිනවා. ඒ වගේම තමයි ඒක තනියම ආණ්ඩුවක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට දරුවන් මතක තියාගන්න ඕන. ඒවයි මිදිලා සමාජයේ හොඳ දරුවන් බවට පත් වෙන්න. අද ඒ නිසාම තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ දෙමව්පියන් මහන්සි වෙලා උපයන මුදල මේ රටට එවලා ඔබට අධ්‍යාපනයක් ලබා දෙන්න තන අවස්ථාවකදී ඒ ප්‍රයෝජනය අරගෙන තමන්ගේ අනිකුත් කාර්යයන් වලට වඩා අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරගෙන විභාග සමත් කරගෙන මේ රටේ පුරවැසියෙක් බවට පත්වෙන්න හොඳ පුරවැසියෙක් බවට පත්වෙන්න ඔබ ක්‍රියා කරයි කියන විශ්වාසය ඇතුව ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් වේවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ පතමි. මා මොකද අද විදේශ රටක ජනාධිපතිවරයෙක් හදිසියේ ලංකාවේ අපිව මුණගැහෙන්න එනවා දැන්. ඒකින්ද ඒට යන්න අවසර ඉල්ලමින් ඔබ සියලු දෙනාටම නැවතත් සුභ පතනවා. තෙරුවන් සරණයි.